අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත කවුරු වගකීම බහරගත්තේ නැතත් අපි බහර ගන්නවා කාබනික පොහොර සඳහා මේක කාලේ නෙවෙයි යලි පොහොර සහනාධාරය ලබා දෙන්න තීන්දුව කළා රට ගැන සිතා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් අන්තර්වාර පාලන සාකච්ඡාව තීන්දුවකින් තොරව අවසන් දෝෂාභියෝගයේ සහ විශ්වාස භංගය ගැන සජබය අදත් සාකච්ඡා මහා වැසි මැද ගාලු මෝදුර විරෝධතා අද තුන්වන දිනටත් රට පුරා ජනතාව අදත් මහපාරට ජනපතිට සහය පළ කරන අයත් මහපාරට ඒ අතර පුන්නක්කු දන්සලකුත් මහමග විරෝධතා කරුවන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් औषध हिंग बार पतल रोगी जीवित तनाग पिनी सिंहल पशु नयावरा संचित रनिल अणतुंगवाय කවුරු වගකීම බහර නොගත්තත් බලයේ සිටින පක්ෂයේ විදියට පවතින තත්ත්වය පිළිබඳ වගකීම තමන් බහර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අහිමිවීම වගේම අත්හැරීමත් දේශපාලනයේදී තමන්ට ඉතාම හුරු බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තෙල් නැව මූදි පිනිපිනි තියෙද්දි එක බා ගන්න ඩොලර් නැති නිසා ජනතාවට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන සිද්ධ වෙලා තියෙනවා. युद्ध जयारगिन दिदास दाय जनाधिपति जयगत मोहदे जनता अमृतर कल कथाव मत मे मोहदे सीपाते अनागते विदुलिय कपाने नती रटक बिहिकरणवाय किला ये सदा बलागारे इधिकरगेन वेडकला ये बलापुर अपटिटुकरी मट नुहकि पसुगी रजे आपे वेड पिलवेल इदिरी नुगिय निशाई इक ऐत कौरु ये वेड अतवसुकला बलेन आंडु ये अवसान वगकीम बारगानु तेल पोलिंग वाले दिन रस्तियादून जनता वेस अब तेरह गैस कोलिंग वाले रस्तियादून कांता वेदना अब तेरू कूड़वा पड़मिल हाच नगल तीन तत्व हम जनता दुग्गेटना अभी पार्लिमेंट नियोजन हेम पक्षे कट आराधना कला इकतुलाटगुड मुख्यलाव मे विलावे पक्षगण हितनवाट वाड़ा राटे आर्थिक शक्तिमत कौरु वगकीम बार नुगत्ता बले इन पक्ष अटियट अपी वगीम बार गात अपी गटलूट विसुद लबा दिन पार्लमेंट देशीय विसीपहाम इपाक सटम पाटी दंग हेनो ऐंग अधास्कर मे प्रजातंत्रवादी क्रमे प्रतिक्षेप गिरी मना ऐ भयानक इतिहास दिहा बल तेरूंगा नो पार्लमेंट अट बोम मुल पार्लमेंट विनाशकर हदीमे उन् विपत अभी दासी दख इधा पार्लिमेंट प्रजातंत्रवादी प्रतिक्षेप करपुनिस पार्वादी तरुण ली गलागी हटि अभी दख टायर सहमत दास गण तरुण पानपीटी पीचुन अभी यदा तरुण जीवित रेखगण धर्म महंसी तरम उभगे वैडिटी अंगे मत के भव अभी दु यदा पटांगे पार्लिमेंट विपाक विपाक दी आदरणीय दूपत इला सीटन ये अंदर अतीत उप इबून जीवत् मे मौभ्यम आयचार अग्नि पाकिला अदापि मून दीति बिन अलबुदे जयगा वेडपिलो जनाधिपतमागे हेम तात्पर्या मे अर्बुदेट गुडना गोव्याट इतिहास वेडिम सहन दुनिया विरुद्ध मुन तरम रटट हूं काबिनिक पोहर वेडपिल गिनिया मेक विलाव नोय दवास दिन तुनकी बेरी उना हेकिमन मे अर्बुदेट अनगमन नवात्मा अभी कटित कर यदा तरुण भीषण बेरगा पादयात्रा अनकोट पै पैगुन वरी कटवल वाला वरी मठ पौल आट मेवन कीलतीन निंदापास दरागन राजकारी त्रिविध हमदा पोलिस सेवेट हिरीयर अपहास जाति अभी उपन्न मे बिमी ओने तेनक उसवा रट अदा दुनिया यदा अभियोग वलट मोहन दुन धैर्य वगे फनर विदेश विनिमय संचित मेम सतियन पशु प्रमाणवत मट्टमक नति बव हिटपु अग्रामाते रनिल विक्रम सिंह महता पवसटवा रटट मुदल नोमति वीमत सह इंदिय नय मैमस अवसान वीम हेतुवेन विशाल अर्बुदया खाटगन्ना बवाई ओहु वेडी दुरटात प्रकाश कले
මම හිතන්නේ අපේ රජයේ අපේ විදේශ විනිමය සංසදය බැලුවොත් මේ සතියෙන් පස්සේ දුවන්න පුළුවන්ද මම දන්නේ නැහැ. ඒ වගේම තමයි මම දන්නවා අද සමහර ඉන්ධන වලට එම්ම ගෙව්වේ අපේ අපනයන ප්‍රධාන අපනයන සමාගම් වලින් මුදල් ඉල්ලගෙන. මෙහෙම හිඟා කන්න බෑ. ඉතින් අපිට තියෙන සම්පත් සිංහල අවුරුද්දෙන් පස්සේ අවසන් වෙන තත්ත්වෙට එන්නේ. අනික් ණයෙන් බඩු ගන්න එක මම හිතන්නේ මේ අන්තිමට ඉස්සෙල්ලා අවසන් වෙනවා. ඒකට කොහෙන්ද බඩු භාණ්ඩ ලබා ගන්න. ඊළඟට තියෙනවා විශේෂයෙන්ම ඉන්ධන ගන්න. ඒ ණය වැඩි දුරම ගෙනියන්න පුළුවන් මේ දෙවනි සතියට. සමහරවිට පළවෙනි සතියට යන්න පුළුවන්. මෙතනදී මේ වෙනකොට විශාල අර්බුදයක් එනවා. අපිට මුදල් නැහැ ඉන්දියන් ණය ටික අවසන්. මේ විදිහට ගියොත් ජූනි මාස වෙනකොට පුද්ගලිකාංශයට වහන්න සිදු වෙනවා. ඒ විසඳුම් හොයන්න තරුණයෝ කියන්නේ ආණ්ඩුවේ ජනාධිපති මාරු වෙන්න ඕනේ කියලා. කෙසේ හෝ 19 වෙනි සංශෝධනයෙන් ඒව සිදු වෙන්නේ නැහැ. දැන් තරුණයෝ කියන්නේ අලුමෙම්ම ගෝටා ගෙදර යන්න කියලා. ගෝටා තාම ගෙදර ගිහින් නැහැ. ගෙදර යවලා තියෙන්නේ මං විතරයි. ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගය සහ දෝෂාභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගී ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අදත් විශේෂ සාකච්ඡාවක නිරත වුණා. රටේ ජනතාව අද පාරට බහලා කියන්නේ මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙමෙයි මේ රාජපක්ෂ පවුලම අපි එලවන්න ඕනි කියලා. ඒ එලවන විතරක් නෙමෙයි මේ රාජපක්ෂ පවුල ඒ වගේම මේ රටේ හොරකම් කරලා තියෙන මේ සියල්ල අපි අය කරගන්න ඕනි කියන තැන ඉන්නේ. ඉතින් ඒක එහෙම කරන්න නම් පාර්ලිමේන්තුව තුලින් අපි මේ වෙනකොට විශ්වාස භංගයක් අපි සමගි ජන බලවේගය සහ අදාළ පක්ෂ කණ්ඩායම දැන් අස්සම් කරගෙන යනවා. ඒ වගේම දෝෂාභියෝගිකුත් අපි ඒත් එක්කම අස්සම් කරගෙන යනවා. දැන් ඇත්තටම මේ විශ්වාස භංගය සහ දෝෂාභියෝග කියන කාරණා දෙකේදීම කාටවත් හැංගිලා ඉන්න බෑ. ස්වාධීන වුණා නම් මේ රටේ අද මහපොළොවේ ක්‍රියාත්මක කර දෙන්න ඒ අය අනුකූල ළඟේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ හැම කෙනාම මේ රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලා එළවන වැඩ පිළිවෙලට සහය දෙන්න ඕන. අපි සතුටු වෙනවා අද රටේ තරුණයෝ මේ තරුණයෝ අති බහුතරයක් මේ ඉන්න තරුණයන්ගේ අති බහුතරයක් සමහරට 90%කට වැඩි ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂව දිනවන්න කටයුතු කරපු අය. ඒක තමයි තිත්ත ඇත්ත. මේ රාජපක්ෂලට ඡන්දෙ දුන්නු අය තමයි මේ. හැබැයි අද පාරට බහැලා මේ එකමුතු වෙලා තියෙන මේ රට බේරගන්න. තමන්ගේ 10ක් 15ක් ඇම්බැට්ටෝ ටික දාලා මස් කටුලව කණාය දාලා වී වොන් ගෝටා කියලා සටන් පාටයක් ක්‍රියාත්මක කරන්න යනවා නම් මේකෙන් වෙන්නේ රට අස්ථාවර වෙන එක විතරයි, රට අකර්මණ්‍ය වෙන එක විතරයි. කරුණා කරලා මේ ජනමතයට හිස නමලා යන්න ඇමරිකාවට. සාමාන්‍යයෙන් සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයට යම් ප්‍රමාණයකට හෝ භාණ්ඩ මිල ඉහළ යනවා. නමුත් අපේ රටේ ඉතිහාසය තුළ මේසා විශාල ලෙස ඇඳුම් පැළඳුම් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ ගිය අවුරුද්දක් නම් තිබිලා නැහැ. ඒ වගේමයි භාණ්ඩ හිඟය. මේ අවුරුද්ද අපේ රටේ ඉතිහාසයේ අඳුරුතම අවුරුද්ද බව කිව යුතුයි. මොනතරම් ප්‍රශ්න අමාරුකම් තිබුණත් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අපේ රටේ මහා සංස්කෘතික මංගල්‍යයක් බව අවිවාදාත්මකයි. මොනතරම් අමාරුකම් ආර්ථික අහේනිය තිබ්බත් ගම්බිම් බලා යන බොහෝ නගරවල වැඩ කරන අය හීන දකිනවා. නමුත් මෙවර බොහෝ අපේක්ෂාවන් බිඳ වැටී අවසන්. පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ, ගෑස් නැහැ, ගමේ යන්න හිතන තරම් ලේසිත් නැහැ. අම්මට තාත්තට චීත්තයක් සරමක් ගන්නත් අඩුම ගානේ රුපියල් 1000ක් 1500ක්වත් ඕනේ. කෑම බීම මිල අහස උසට ගිහින් අවසන්. සාමාන්‍ය ජනතාවට සහනයට ඇත්තේ සතොස. නමුත් අද සතොසෙත් සතුටු සිතින් ගන්න ආහාර හිඟයි. සතොස ළඟත් පොලිම්. හැබැයි බහන්ඩ නැහැ. බඩු ගන්න බඩු නැහැ. ටීවී එකේ විතරයි තියෙන්නේ. ටීවී එකේ කියනවා තියනවා කියලා. ගන්නම ප්‍රායෝගික බඩු නැහැ. සීන් නැහැ, පරිප්පු නැහැ. සෞතු අල ටිකක් තියෙන ඇත්තට. අල තියෙනවා කුමියල ඒවා. සමහර ප්‍රදේශවල ජනතාව ATM යන්ත්‍ර ළඟ දිගු පෝලිම් වල රැඳී සිටිනවා. ඒ මුදල් ලබා ගැනීම සඳහා විශේෂයෙන් හැටන් වල ජනතාව සිංහල හින්දු අලුත් අවුරුද්ද මහත් ඉහලින් සමරනවා. අදත් කොළඹ වෙළඳ ව්‍යාපාරිකයින් තමන්ගේ දුක කිව්වා. බොහෝ ස්ථානවල අලවිය පහත වැටිලා. අර කොරෝනා තියෙන කාලෙත් පිට වඩා හොඳ වෙළඳාමක් කරගන්න තිබුණා, තත්ත්වයක් තිබුණා. රටත් හොඳයි, විශේෂුත් හොඳයි. අහස උසට ගිය භාණ්ඩ මිල ගැන ජනතාව මෙසේ අදහස් දැක්වුවා. අපි ගිය අවුරුදු වල රුපියල් 10-15000 ගෙදරට ඇරයි යන්නේ බඩු. අම්මට තාත්තට එහෙම අඩුවට ඇරයි යන්නේ මේ පාර වෙන්නේ අයියා. ඒ කියන්නේ බඩු එකට එකක් ගණන් ගිහිල්ලා. මේ සේනකට ගියාර අර 12 මාසේ යන දවසේ මොනවා හරි කරන්න ඕන නිසා මිනිස්සු මේ නගරයට ඇවිල්ලා කන කරු ගස් තියලා මේ පොන්චි ළමයින්ට විතරක් ඇඳුමක් අරන් යනවා. මේ රටම විනාශයට අගාධයටත් දාලා තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ ගෝට ගෝ හෝම් කියලා. ගාලු මෝදර විරෝධතාවය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.
විරෝධතාවයේ නිරත ජනතාව తాවකාලික කූඩාරම් ඉදිකර එම ස්ථානයේම ආහාර පානද සකස් කර ගනිමින් සිය විරෝධතාවය පළ කරමින් සිටිනවා. මේ අතර දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබෙනවා. ඒ වත්මන් ආණ්ඩුවට බලෙන් ඉවත් වන ලෙස ඉල්ලමින් වත්මන් ආණ්ඩුවට එරෙහිව ගාලු බෝදුර ඉදිරිපිට ආරම්භ කළ ජන අරගලය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි. ජනතාව මහ වැසිද නොතකමින් දින තුනක් පුරා සිය විරෝධය පළ කරමින් සිටිනවා. ගාලු බෝදුර පිටිය ආසන්නයේ తాවකාලික කූඩාරම් ඉදිකර ගනිමින් එම ස්ථානයේම ආහාර පාන සකස් කරගෙන ජනතාව අකණ්ඩව මෙම විරෝධතාවයේ නිරත වනවා. අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැස් වූ පිරිස සටන් පාඨ කියමින් පිවිසුම් දොරටුව අසල රැඳී සිටියා. කොටාපේ විතරක් නෙවෙයි මහින්ද තමයි රට හින්දේ. කොටාපේ විතරක් ගිහිල්ලා බෑ. මහින්ද ඇතුළු 225ම යන්න ඕන. අපිට ආරංචි මේ විශ්වාස භංග යෝජනාවට ඉතාමත් අධික මුදලකට මේ මන්ත්‍රීතුමන්ලාගේ ඡන්දය දැනටමත් ඒගොල්ලෝ වෙන්දේසි වෙනවා කියලා ඒකනවත් වන්න පුළුවන් ඔබටයි මටයි විතරයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් අනුරාධපුර නගරයේදී පාගමනක් සංවිධානය කර තිබුණා. මෙම විරෝධතාවය අතරතුරදී දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක්ද ඇති වුණා. මේ අතර ආණ්ඩුවට සහාය පළ කරමින් පැවති විරෝධතාවයේ අතරතුරදී පුන්නක්කු දන්සලක්ද සංවිධානය කර තිබුණා. මේ ජනාධිපතිවරයාට සහාය පළ කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් සංවිධානය කර තිබූ පාගමනක්. පැය 12-13 විදුලිය කපපු විදුලි බල මණ්ඩලය දැන් අවුරුදු දවස් 3ට ජනතාවට තෑග්ගක් දෙන්න හදනවා. දැන් අඩුම ගානේ අලුත් අවුරුද්දටවත් අඳුරේ ඉන්න නැතිව කිරිපත් කන්නත් අවස්ථාව ලැබේවි කියලයි ජනතාව විශ්වාස කරන්නේ. හැබැයි ඉතින් විදුලිය කපන තව ක්‍රමයකුත් තියෙනවා. ඒකට කියන්නේ බ්‍රේක් ඩවුන්. ඒ දවස් දෙකේ බ්‍රේක් ඩවුන් අවම කරගත්තොත් තමයි හුඟක් හොඳ. අවුරුදු දිනවලදී බූලි වලට ඉන්ධන දෙන එකත් නතර කරන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. 13-14-15 දවස් තුනේ විදුලි කප්පාදේ සිදු වෙන්නේ නැහැ. 16-17 සතියන්තයේදී විදුලි කප්පාදේ සිදු වෙන්නේ පැය 2යි විනාඩි 15ක්. ඊළඟ සතියන්තයේත් විදුලි කප්පාදුව අවමශයෙන් කරගෙන යන අවස්ථාව ලැබිලා තියෙනවා. විදුලි කප්පාදුව ලබන 18 ඉඳන් අඩු කර ගැනීමේ විශාල හැකියාවක් තියෙනවා. අපි බලාපොරොත්තු තියෙන්නේ 18න් පස්සේ දීර්ඝ කාලීන විදුලි කප්පාදුවට යන්නේ නැතුව මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට. ඒ අනුව මේ වන විට සමස්ත විදුලි ජනන පද්ධතියට ජල විදුලියෙන් 31.83% ප්‍රතිශතයක විදුලි ධාරිතාවයක් එක්කිරීම බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. ඉන්ධන පොලිමක පැය ගණන් රැඳී සිටි තවත් පුද්ගලෙක් අද උදෑසන ජීවිතක්ෂයට පත් වුණා. ගාල්ල හිනිදුම තවලම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල පැයකට අධික කාලයක් ඩීසල් ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු ඇති වූ රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. රට පුරා තවමත් ඉන්ධන පෝලිං. මේ අතර අවුරුදු සමයේ බූලිවලට ඉන්ධන නිකුත් කිරීම නතර කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. රටේ තිබෙන ඉන්ධන ටැංකියට ලබා ගන්නවට අමතරව මෙම ඉන්ධන තොග එකතු කර ගැනීමේ ව්‍යාපාරයක් පැවතුණි. අපි තීන්දුවක් ගත්තා 12-13-14 දිනයන්හි විදුලි බලය කැපීමක් සිද්ධ නොවන නිසා ඉන්ධන කෑන් වලට ලබා දීම නතර කරන්න. අපිට වාර්තා වෙනවා ඊයේ දිනේ පමණක් ලීටර් 10000 අනවශ්‍ය විදියට නැත්තම් නීති විරෝධීව රැස් කරගෙන තිබෙන ලීටර් 10000ක් පොලිසිය මගින් ස්ථාන කීපයකින් ලබාගෙන තියෙනවා. මේ අතර රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක් රියදුරකින් නොමැතිව ඉදිරියට ධාවනය වී නවතා තිබූ ඉන්ධන රැගෙන යන දුම්රියක ගැටී තිබෙනවා. මෙහිදී හානි වූ ඉන්ධන ටැංකියෙන් විශාල වශයෙන් ඉන්ධන අපතේ ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගෑස් ප්‍රශ්නයටත් තවම නිසි විසඳුම් ලැබිලා නැහැ. ගෑස් නැති නිසා ජනතාව ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතාවලද නිරත වුණා.
මේ අතර හැටන් නගරය හරහා දික්කෝය සහ නෝවුඩ් ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතින්ට බෙදා හැරීමට ගෑස් රැගෙන යමින් තිබූ ලොරි රථයක් පාරිභෝගිකයින් වටලා තිබෙනවා. ගෑස් ගන්න අද අලුත්ගම්බ පොලිස් වසමේ ජනතාව ප්‍රදේශයේ මහජන ක්‍රීඩාංගණයට රැස්වුණා. ජීවිතය තනාග පිනිබිදු වැනිය කියලා කියමනක් තියෙනවා. සමහර හෘදයාබාධයකින් ජීවිතයක් බේරෙන්න විනාඩියක් මදි වෙන වෙලාවලුත් එමටයි. නියම වෙලාවට නියමිත මාත්‍රාවට නියමිත ඖෂධය ලබා දීලා බේරගත් ජීවිත කොපමණද? එහෙත් අද වන විට බරපතල ඖෂධ හිඟය නිසා රෝගී ජීවිත අවදහලමට ලක්ව අවසන්. කොවිඩ් අවස්ථාවේ එන්නත් සාර්ථකව ලබා දුන් රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛයි. මුදලට වගේම ආධාර ලෙසත් එදා කොවිඩ් එන්නත් ලැබුණා. කොවිඩ් වසංගතය අවස්ථාවේවත් අපේ රටේ බරපතල ඖෂධ හිඟයක් ඇති වුණේ නැහැ. නමුත් දැන් වෙනකොට ඩොලර් හිඟය, රුපියල හොඳටම බාල්දු වීම, ලෝක වෙළඳපොළේත් යම් ප්‍රමාණයකට මිල ඉහළ යාම නිසා ඖෂධ හිඟයක් ඇති වෙමින් තිබෙනවා. සමහර අත්‍යවශ්‍ය ඖෂධවල මිල හිතා ගන්න බැරි විදිහට ඉහළ ගිහින් විශේෂයෙන් පිළිකාව, දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝගවලට භාවිත කරන ඖෂධවල විශාල හිඟයක් පවතිනවා. දියවැඩියා රෝගීන්ගේ රුධිර මට්ටම පරීක්ෂා කරන ස්ට්‍රිප්ස් වලද බරපතල හිඟයක් ඇති වී තිබෙනවා. ඖෂධ හිඟය සහ සමහර සැත්කම් උපකරණවල හිඟය නිසා සමහර රෝහල්වල සැත්කම් පවා ඇන හිට තිබෙනවා. සාමාන්‍ය ජනතාවටද රෝහල් ගතවීමෙන් වළකින ලෙසත් හැකිතරම් පරිස්සම් වන ලෙසත් අද වෛද්‍යවරුන් ඉල්ලා සිටිනවා. බොහෝ ඔසුස සල්වලින් ඇහුවම කියන්නේ දවසට පෙති දෙක ගානේ පෙති හයක් ගන්න ඕනේ රෝගීන් දැන් දවසටම තම හිතුමතයට පෙති දෙකක් පමණක් ගන්න බවයි. විශේෂඥ වෛද්‍යවරුන්ද හිතුමතේ ඖෂධ අඩු කිරීම කරන්න හොඳ නැති බව අවධාරණය කරනවා. අද මේ පිළිබඳව මෙරට වෘත්තීයවේදීන් සිය අදහස් පළ කළා. අත්‍යවශ්‍ය ඖෂධ පවිතරක් 237ක අඩුවක් තියෙනවා. රජයට නොහැකි වෙලා තියෙනවා ඒ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන තහවුරු කරලා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය රෝහල් තුල තහවුරු කරන්න. ඒ ප්‍රතිඵලයක් විදිහට කොවිඩ් අර්බුදයෙන් එහා ගිය අර්බුදයකට අද වෙද්දි මුහුණ දෙමින් ඉන්නවා. මේ මොහොතේ අපි රජයෙන් සහ මහ බැංකු අධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ජනතාවට සෞඛ්‍ය සඳහා තියෙන අයිතිය තහවුරු කිරීම සඳහා ඒ ඉටුකම අරමුදලේ මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය වෙනුවෙන් ලබා දෙන්න. සමහර ශල්‍ය කර්ම වලට බලපෑම් එල්ල වෙලා තියෙනවා. ලියලා දුන්නම රෝහලෙත් නැහැ, පිටත් නැහැ. ඒක නිසා රෝගීන් බරපතල අනතුරකට ලක් වෙමින් තියෙනවා. ඒත් හෘද රෝගීන්ට දෙන ඖෂධ නැත්තම්, මේ ඖෂධ ගන්න ගියාම ෆාමසි වල නැත්තම්, ෆාමසි වල අධික මිලක් තියෙනවා නම්, අහිංසක දුප්පත් මිනිස්සුන්ට මොකද වෙන්නේ කියන එක ආණ්ඩුව කල්පනා කරන්නේ නැද්ද? දැන් ඇත්තටම සමහර වෛද්‍යවරුන් කොම්පෝස්ට් කාබනික පොහොර ගැන කතා කළා. විවිධ ව්‍යාපෘති ගැන කතා කළා. තමන්ගේ වෘත්තියට පුංචි හෝ අගතියක් වෙනකොට වර්ජනය කරා. ඇත්තටම රෝගීන් ගැන අබමල් රේණුවක හෝ ආදරයක් තියෙනවා නම් ඖෂධ හිඟයට සාධාරණ විසඳුමක් කඩිනමින් ඉල්ලන්නේ නැතිව ඇයි මේ තරම් නිහඬ කියලයි ජනතාව අද අහන්නේ. GMO එක හැමදාම කරලා තියෙන රටේ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ආවොත් විතරයි ඒගොල්ලෝ එළියට බහලා තියෙන්නේ. එක්ක පඩිය වැඩි කරගන්න නැත්නම් වෛද්‍යවරු මාරු කරාම පාසල් වලට ළමයි දාගන්න රට වෙනුවෙන් බහපු මිනිස්සු බහින වෙලාවට බඩගෝත්‍රවාදීව කඩේ ගිහපු කට්ටියට ලැජ්ජාවක් ඇති බහින්න. ඒගොල්ලෝ දන්න ප්‍රශ්නේ කතා කරන්නේ නැතුව පෝර ප්‍රශ්නයක් කතා කරන්න ගියානේ. මේ දේශපාලන මනුතම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින් සහ හේමාස් ආයතනය එක්ව ඉදිරියටම. හැමදාමත් වගේ ලෙංගතුකමින් ආතරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. මේ වන විට පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පවුල් සඳහා සහන සැලසීම උදෙසා ක්‍රියාත්මක මනුදම් මෙහෙවර සහන වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආසියාට සර්වෝදය මාස් හෝල්ඩින් සහ හේමස් එක්ව මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබනවා. දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මනුදම් මෙහෙවර සහන යාත්‍රාවට ජනතාවගෙන්ද ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබෙමින් තිබෙනවා. මේ මනුදම් මෙහෙවරින් සහන ලබාගත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව.
පවතින වාතාවරණය තුළ බොහෝ දිළිඳු අයට හරිම අපහසුතාව තියෙනවා. දරුවෝ බඩගින්න ඉන්නවා. මේ ආයතන කිතු වෙලා මේ කරපු කාර්යභාරය අතිශයින්ම අගය කරන්නට පුළුවන්. ඩයලොග් ආයතනය සමග සර්වෝදය ඒමාස් ආයතන එකතු වෙලා බඩු මිල ඉහළ ගොස් තීරණ වෙලාවේ දුප්පත් අයට විහෙළි ආධාර බෙදා දීම අපේ හෘදයාංග ස්තුතිය අපි පුද කරනවා. ඇත්තටම මේක මානසික ශක්තියක් වශයෙන් මම සලකනවා. මේ වෙලාවේ ආර්ථික අර්බුදය හැමෝම මේ ලබා දුන්නා වූ සහයෝගය. අලුත් අවුරුද්ද අභියස මේකද ලබා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඩයලොග් ආයතනයේ ගම්මානවල දේශන ජනතාවට මේ පීඩන අවස්ථාවේදී සහනයක් ලබා දීම ගැන අපගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වන අපේම මෙහෙයුම. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.